එලියා කතා කරලා කිව්වා ඊශ්‍රායෙල් සෙනගට කල්පනා දෙකක් අතර මැදිවලා ජීවත් වෙන්න එපා. අද සභාවේ ඉන්නේ කල්පනා දෙකක් බාල්ව අතහරින්න ලෝකය අතහරින්න ලෝක ක්‍රමයෙන් මිදෙන්න දෙවියන් වහන්සේ ළඟට එන්න. මොකද එහෙම කරන කෙනාට කෑම හිඟයක් වෙන්නේ නැහැ. කිසි දෙයක් හිඟ වෙන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ ඒකයි දේව රාජ්‍ය හොයන්න දේව රාජ්‍ය හොයන්න රාජ්‍ය තියෙන්නේ කොහෙද? ඔයා තුල හොයන්න කියලා කිව්වද? ඒ රාජ්‍ය ඔයා තුල ඇති කරගන්න එකට මුල්තැන දෙන්න. ඒක ඔයාගේ ජීවිතේ මූලික දේ කරගන්න. අන්න එතකොට අන් සියල්ල නුඹට දෙනු ලැබේ. ඒක විශ්වාස කරන්න. දෙනවා කියපු දේ හොයාගෙන පස්සෙන් යන්න එපා. දේව රාජ්‍ය ගොඩනගා ගන්න. ඔයාගේ ආලෝකය විහිදෙන සලස්වන්න. ආත්මික තලයේ ඔයාගේ ආලෝකය විදිනකොට මිනිස්සු ඔයා ළඟට එන්නේ. දෙවියන් වහන්සේ ඔයාලට මිනිස්සු ලං කරන්න යනවා. මේ අන්තිම කාලේ දෙවියන් වහන්සේ පොළවන් කරන මහා භූමි කම්පාවක්, ජල ගංගා සුනාමි විශාල සංඛ්‍යාවක් එන්න යනවා. මේ ඔත් කීකගෙනකොට ඊශ්‍රායලයේ ආක්‍රමණය කරන ලාවේ මුළු ලෝකෙම තෙල වෙන්න යනවා. මුළු ලෝකෙම තෙල වෙන වෙලාවේ සුනාමි විශාල ප්‍රමාණයක් ලෝකෙ බොහෝ තැන්වලට එන්න යනවා. ඒ එන වෙලාවේ මුළු ලෝකෙම තෙල වෙනකොට ඒ මිනිස්සු ඔයා ළඟට එන්න යනවා. ඔයා ළඟට ඇවිල්ලා අහන්න යනවා, මොකක්ද දන්නවද? මම මොකද කරන්නේ? ඔයා එතකොට කලබල වෙන්න එපා. ඔයා එතකොට ඔළුව කහන්න එපා. මොකද අපි කරන්න ඕනේ? යේසුස් වහන්සේගේ සුභාරංචියට දෙන්න. රාජ්‍ය සුභාරංචියට කියලා බෞතිස්ම කරා. එයා ඔයා අනේ කාලෙකම දැස් කරා.